ලංක කණ්ඩායමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ අපි පරාද වෙන්නේ හරි නරක විදිහට. අපේ දඟපන්දු යවන්නන්ට හදපු තනතිල්ලේ වැඩපෙන්ුවේ ඔස්ට්‍රේලියා පන්දු යවන්නෝ. බාගු පන්දු යවන්නෙකුටත් වඩා අඩු මට්ටමක ඉන්න හේඩ් පවා අපිට තර්ජනයක් වෙලා අපේ කඩලු හතරක් දවා ගන්න සමත් වුණා. මේ තත්ත්වයක දෙවෙනි ටෙස්ට් තරගයේ වගේම පාකිස්තාන තරගාවලියත් ගැන හිතලා අපේ ප්‍රතිකරුව වැඩි අවධානයෙන් සෙල්ලම් කළොත් හොඳයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්ක පළවෙනි තරගයේ දෙවෙනි ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි පන්දු ආරයටම ලකුණු 17ක් අරගෙන තමයි පටන් ගත්තේ. එහෙම පටන් අරගෙන ඔස්ට්‍රේලියා පන්දු යවන්න ඉස්සරහා ශ්‍රී ලංකා ප්‍රතිකරුව වේගවත් වෙන්න උත්සාහ කළත් වැඩි දුරක් යන්න අපේ ප්‍රතිකරුවන්ට ඔස්ට්‍රේලියා පන්දු යවන්න ඉඩ දුන්නේ නැහැ. කොහොම වුණත් ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් නම් කියන්නේ ඒ ගහපු විදිය දැක්කම සතුටු හිතුණා කියලා. ඇත්තටම මට ආස හිතුණා අපේ ප්‍රතිකරුව පහර දීමට අවතීර්ණ වුණු විදිය දැක්කම. ඇත්තටම එයාලා ධනාත්මකව හිතුවේ ලකුණු ගන්න එක ගැන තමයි හිතුවේ. ඒ වෙලාවේ මම හිතන්නේ ඒ දේ තමයි කරන්න ඕන. අපි ඒ වෙලාවේ ආරක්ෂා වෙන්න ගියා නම් ලකුණුත් නැතුව කඩලු අහිමි වෙන්න තිබුණා. අපි හදුවේ වේගෙන් ලකුණු ටිකක් අරගෙන ඔස්ට්‍රේලියාවට වැඩි ලකුණු ගාණක් දෙවෙනි ඉනිමේ අභියෝග කරන්න. සමහර වෙලාවට ඉතින් සැලසුම හොඳ වුණාට හරියට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඔහොම තමයි කඩාවැටුණු ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ගේ ඉනිම් බලාගෙන හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු අදහස් දක්වලා තිබුණේ. 2021 දී ශ්‍රී ලංකාවට ආපු ඉංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු විදියට හිටපු සිල්වුඩ් කියන්නේ දඟපන්දු යවන්නන්ට පහර දෙන විදිය ගැන අපේ කණ්ඩායම තව හිතන්න ඕන කියලා. ඇත්තටම දඟපන්දු යවන්නන්ට පහර දෙන්න හොඳම විදියක් තමයි ස්විප් පහර. 2021 දී ලංකාවට ඉංගලන්ත කණ්ඩායම ආපු වෙලාවේ ජෝ රූට් බට්ලර් දෙන්න ලකුණු ගත්තෙම ස්විප් පහරණුයි රිවර්ස් ස්විප් පහරණුයි. ඉතින් අපේ ප්‍රතිකරුවොත් ඒ ගැන වැඩි හිතන්න ඕන. මොකද ඔස්ට්‍රේලියා ප්‍රතිකරුව පහර දෙද්දී එයාලා ගොඩක් මේ පහරවලින් ලකුණු ගත්තා. එහෙම වුණාම ප්‍රතිකරුව විදිහට එල්ල වෙන පීඩනය ගොඩක් අඩුයි. ওই විදිහට තමයි ශ්‍රී ලංකා පුහුණුකරුව අදහස් දක්වලා තිබුණේ. දඟපන්දු යවන්නන්ට හිතකර තන්තිලිවල නිතරම සෙල්ලම් කරන අපි දඟපන්දු යවන්නු හැමුවේ අසාර්ථක වෙන එක නම් අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.